රජකෙනෙක් හිටියා. යට හිටියේ දුවෙක් විතරයි. එතකොටද මේ රජතුමාට දුවට රජකම දෙන්න අමාරුවෙනේ. ඕ ඕ. සාමාන්‍යයෙන් එහෙම සම්ප්‍රදායක් ඒ රටේ නෑ. ඉතින් එකට කෙනෙක් හොයන්න ඕනේ. නෑදෑයෙක්වත් නෑ. හිතවත් කියන නෑදෑයෙක්වත් නෑ. කවුරු හරි පුතෙක් හොයලා රජකම දීලා දුව බඳලා දෙන්නත් එපැයි. රජතුමා මේක 17 කල්පනා කරලා එයා තීරණයක් ගත්තා. නෑ මම වෙන රටවලින් කාවත් ගෙන්නේ නෑ. මම මගේ රටේම මිනිස්සෙක් හොයාගන්නවා. හරි. කිසිම දෙයක් නෙමෙයි මට අවංක මිනිස්සෙක් ඕනේ. බලය අවංක මිනිස්සෙකුට දෙන එක සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා රජතුමා අනබෙරයක් යවනවා. මම ලෑස්ති රජකම දෙන්න. හරි. ඒකට පොඩි පරීක්ෂණයක් කරන්න මම සූදානම් කරලා තියෙනවා. කැමති අය ඉන්නවා නම් රජවාසලට හෙට උදේ 10 වෙනකොට එන්න කියලා. මේ කාරංචි වෙච්ච වෙලාව ඉතින් රටේ එක විජ්ජුම්බරයයි. රජකම දෙන්න නඩ ගහන්න. අම්මලා දන්නවනේ. දැන් අපේ අම්මලේම ඉස්සර අපි ස්ටේජ් එකට නංගල සින්දුවක් කියන්න අපි මරන්න ගිනිනවා වගේ ගිනිනවා. බෙල්ලෙන් අල්ල තල්ලු කරනවනේ ස්ටේජ් එකට. පලයන් පලයන් කිසි සින්දුවක් කියලා මිනිහෙක් වෙන්න බලන්න. ඒ වගේ අර සභාව මැදට අපිව තල්ලු කරන්න අපේ අම්මලා තමයි තාත්තලටත් එහා තැන ගිහින්. ඉතින් මුළු රටේම අම්මලා තමන්ගේ ඉතින් කොල්ලෝ ඉන්න අම්මලා සියත FM අර ගේමක් ඉතින් දැන් තියෙන හොඳම ඇඳුම අන්දන්න බලනවා ඇඳ බලනවා. රජතුමා අම්මට නම් කැමති වේ පුතේ. දැන් සමහතේ ලන්දාරයක මම පොඩි කියලා ඉතින් හිටියද කියලා. එහෙම දැන් හැමෝම අම්මලා එහෙම තමයි පුතාලව. පහුවෙන්ද 10 වෙනකොට අම්මා 100,000 ගණන් සෙනගනේ. හරි. ඒකල මේ ආපු 100,000 ගණන් සෙනගට රජතුමා කියනවා මම රටේ රජකමත් මගේ දූ කුමරියත් මේ මහා භාණ්ඩාගාරයත් මේ රජවාසලත් බාර දෙන්න ලෑස්ති. හා. මේ පරීක්ෂණයෙන් සමත් වෙන කෙනෙකුට. දැන් මම මෙතන ඉන්න හැම තරුණයෙකුටම බෝංචි ඇටය ගන්න ලැබෙන්න සලස්වනවා. තව හරියටම මාසිකින් ඒ පැලවෙච්ච බෝංචි ගහත් එක්ක වැලත් එක්ක හරි අපි හම්බෙන්න ඕනේ. ආයි මෙතනදී මාසයක් දෙනවා. මේක හොඳට රැක බලාගෙන වවලා මෙතනට අරන් එන්න ඕනේ. අනේ ඒ තුලින් තමයි මම තීරණය කරන්නේ මම කාටද යනවා. ආ මේ ඔක්කොම දැන්නේ කියලා. ඉතින් විනාඩි 5ක් ගියේ නෑ. 10 ගණන් සේවකයොත් ඉන්නවනේ. හරි. ඇවිල්ලා බෝංචි ඇටේ ගානේ අර හැම තරුණයෙකුටම දෙනවා. එකයි දෙන්නේ හැබැයි. දෙක තුනක් දෙන්නේ. හොඳට බලලා එකක් දෙනවා. අම්මෝ මුකුත් නෑ. මේ මහා ධන නිධානයක් හම්බුණා වගේ මේ බෝංචි ඇටේ දැන්. මේ බෝංචි ඇටෙන් නිබන් රජකම හම්බෙන්නේ නෑ. මොනේ ඔයා කියන්නේ? මොකද්ද ඒකට කියන්නේ? මොකක් පහළ වුණා කියලාද? කපරුක පහළ වුණා කියලාද කියන්නේ? මොකක් පහළ වුණා? මොකක් හරි පහළ වුණා. අපිට සමහර වචන එන්නේ නැහැ නේද මෙයා? මොකක් හරි කියනවා පහළ වුණා වගේ කියන්නේ. මොකද්ද? පහළ වුණා. මොකද්ද? මම අපිට SMS ගහනද ටග් ගල කට්ටිය. හරි මම ඒක ඔයාලා කියනවා. අපිට SMS ගහන. මොකද්ද පහළ වුණේ? සියත. හරි ඔය කතාව කියන්නේ. ඕ දැන් කොහොමද ඔබට දැන් ඉන්නේ? ලම්පුරියන් නෙමෙයිනේ. ලම්පුරියක් කොහෙද මම පහළ වෙන්නේ? රයිට් වුණා පහළ වුණා. ආ පහළ වුණා වගේ දැන් මේ බෝංචෙට අරන් කට්ටිය ගෙදර යනවා. රයිට් ඕකේ. දැන් කට්ටිය වවනවා. ඔතන ඉන්නවා මේ. හරි මේ හුරු බූටි මේ පොඩි කොළු ගැටයක් ඉන්නවා. හරි. මිනිහත් ඇවිල්ලා හිටියා ඔකට. ඒ පවුලේ ඉන්නේ මිනිහයි තාත්තයි විතරයි. හා. ඉතින් මෙයාත් ගිහිල්ලා මහන්සියලා වවනවා මේක. දාලා පෝච්චියක් හොයාගෙන ඉතින් මේ වතුර දානවා බලනවා. දැන් දවස් ගාණක්ම වතුර දැම්ම බැලුවා අවුවේ තිබ්බ මේ කිසිම අංකුරයක්වත් ආවේ නැහැ මේකේ. අනේ දැන් තව සතියක් විතර බැලුවා කිසිම දෙයක් නැහැ. අහල පහල අය ගේව පේනවනේ. අම්මා අහල පහල අරක බෝංචි යෝදයා සහ බෝංචි වෙල. තඩ බෝංචි වෙල් ලැබෙන්නේ ඒගොල්ලන්ට. යෝදයා සහ බෝංචි නේ ජැක්ස. ජැක්කේ නේ යෝදයා? ඈ? ජැක්කේ නේ යෝදයා? ජැක්කේ නේ යෝදයාගේ මල්ලි. ඔයා මොකදන්නේ? ජැක්කන් ඩිල්. හරි හරි ඒ වැඩනේ. අනිත් අයගේ බෝංචි වෙල් වැවෙනවා වැවෙනවා වැවෙනවා. අහල පහල ඉන්න කොල්ල කුරුට්ටන්ගේ බෝංචි වෙල් බලන්න ඕනේ. එන ලකේට වැවෙනවා මේ. අනේ මේ මිනිස්සයාගේ මේ බෝංචි ඇටි වැවෙන්නේ නැහැ. මොනවා කරන්? පෝර දාලා බැලුවා. තාත්තගෙන් තාත්ත හොඳ ගොවියෙක්. හරි. තාත්තගෙන් උපදෙස් ගත්තා. තාත්ත කෙනා මාර වැඩක් නේ පුතේ. අනේ දැන් මේ කියන දවස උදා වුණා අපෝ රජමාලිගාවට යන්න. තාම පහල වෙච්ච කෙනා මොහොයන්න බැරුණා නේද? නෑ නෑ තාම නෑ. කපුරුකාගේ තමයි නේ. ඔව්. නිදානියන්ද? ඒකත් රයිට්. දැන් කොහොම හරි දවසාව රජවාසලට යන්න. මේ කොල්ල කියන තාත්තේ මන්න යන්නේ නැහැ තාත්තේ මේක මුකුත් ඇවිල්ලා නැහෙනේ. අර අනිත් අයගේ ඔක්කොම ඇවිල්ලා බලන්නකො තාත්තේ ලස්සන. අර එහාවත් සිරිමල් අයියාගේ බලන්නකො ඇවිල්ලා තියෙන බෝංචි වල. අර බලන්න ජැග්ගේ බෝංචි. ඔක්කොම. අස්සකට ඇවිල්ලා. හා ඕකේ. මේ යකාගේ එක අංකූරයක් නැහැ. හරි. හා. තාත්තා කියන පුතේ පටන් ගත්ත වැඩේනේ.
පුතා කියලා කියන්නේ වැවුන්නේ නැහැ කියලා. නොයා ඉන්න එපා. නොයා ඉන්න එපා. හොයා යන්නකෝ. අනේ ඉතින් අර වැවිච්ච නැති බෝංචි වැලේ මේ පෝච්චියත් අරගෙන මිනිහා යනවා. මොකට යනවද මන් දන්නේ නැහැ. අනිත් අය විනා යනවා. මේ මොකද උඹගේ පෝච්චි වැල? ගාලා එහෙම යනවා. පෝලිං ගස්සලා දැන්. රයතුමා ආව සඳළු තලයට. හරි. රයතුමා කණ්ඩායම් වෙන් කරනවා. ඔය බෝංචි වැල් ඔයන්න ඔය කට්ටිය මේ පැත්තට එන්න. ඔය කට්ටිය මේ පැත්තට යන්න. ඔය බෝංචි වැල් තියෙන කට්ටිය මේ මෙහෙම දැන් වෙන් කරනවා. මතක්ුණා. අර මොකද්ද? හතර මහා නිදාන. හරියට හරිය. Yeah! All right, let's do this. හතර මහා නිදාන පාරනවා වගේ තමයි බෝංචි ඇටේ අර කලින් පාර ගෙදර රංගියේ දැන් මේ බෝංචි වැල් රංගියල වවල ඔක්කොම කරලා අර ගහගෙන ඇවිල්ලා තියෙනවා. හරි. Okay, okay. අනේ අන්තිම කට්ටිය බෙදලා ඉවරනට පස්සේ අපේ අර මල්ලි ඉන්නවා බෝංචිවල වැවිච්ච නැති මල්ලි පෝච්චියත් උස්සගෙන ගෙම්බ තැලුවා වගේ ඔන්න මේ ඉන්නවා දැන් තනියෙන් ඉන්නේ. ආයෙ තමයි බැලුවා. මොකද උඹේ බෝංචිවල බිම් බලාගත්ත කොල්ලා. මම රජකම දෙනවා මේ කොළුවට. අනිත බෝංචිවල වැවිලා නැහැනේ. තොපි මහ කපටි මිනිස්සු. මං උඹලට දීපු බෝංචි හැම එකක්ම ඒ බෝංචට තම්බලා දුන්නේ. තම්බලා දුන්නේ ඒවෙන් පැලයක් වැවෙන්න විදියක් නැහැ. ඕකේ. මේ කොළුව විතරයි අවංකෝ ඒ වැඩේ කරේ. දක්ෂ මිනිහෙකුට වඩා හුඟක් වෙලාවට අවංක මිනිහෙක් හොඳයි. මං මේ කොළුවට තමයි මගේ රටේ රජකමයි මගේ දූ කුමරියයි බාර දෙන්නේ. කට්ටිය ගෙවල් වල තිබිච්ච බෝංචි තමයි ඊට වඩා. හතර මහා නිදානේ පහල වුණා වගේ අපිට. කොහොමද? වතර එන්නේ නැති ඇදි නේ? ආසයි මට. 7:33යි. වතර එන්නේ නැහැ. Thank you again, mother. Thank you, darling. Okay, you're welcome.